දැන්නම් අයියට හොඳටම පිස්සු වැටලා එන්ටන්. මං හිතන්නේ අර යාළු වෙලා ඉන්න කෙල්ල අයිය හොඳටම පිස්සු වැටලා. කෙල්ලෙක්? ඔබලා අයියර කෙල්ලෙක් සෙට් වෙලා? හරි හරි. අර යාළු වෙලා ඉන්න ගෑනු පරානේ. කවුරු වුණත් ලේසි පාසු කෙනෙක් නම් වෙන්න බෑ. අයිය එහෙම කියන්නේ? නෑ ඉතින් මේ අපේ අයියා වගේ කෙනෙක්ව අනිත් සේරම දේවල් අමතක කරලා එයාගේ පස්සෙන් ගෙන්න ගන්නවා කියන්නේ ඉතින් ලේසි පාසු කෙනෙක් වෙන්න බෑනේ නේ. ඒ කියන්නේ අයියාට දැන් ඒ ගෑණි මැරෙන්න අනිත් හැම දෙයක්ම අමතක වෙලා තියෙනවා. ඒකනේ කියන්නේ. එහෙම කෙනෙක් කැඳගෙන ආවා කියන්නේ ලේසි වෙන්නේ නෑ ඔන්න. ඒකත් එහෙම තමයි. තන පොඩි අවදානමක් තියෙනවා. ඉස්සර වෙලා ওই ගෑණි කවුද කියලා හොයාගන්න ඕනේ. අම්මා අහලා තయ్య කියලා නෑනේ. මොනම් කියන්නේ උතන මොකක් කරේ පරහක් තියෙනවා. අඩු ගානේ ළමයි 3-4 දෙනෙක්වත් ඉන්න කනවැන්දුන් ගෑණියද දන්නේ නෑ. හිම වෙන්න බෑ. කවුද දන්නේ? ඉඳලා හිත ගියේ වගේ කෙනෙක්ටද කියලා. අනිත් එක එයා කැමති කෙනෙක් වෙන්නත් ඉපේ. මං කියන්නේ ඔය ඉක්මනින් හොයාගන්න කියලා. එයා පස්සෙන් ගියොත් අල්ලගන්න පුළුවන් වෙයි නේද? ඕ. වාකි කීනේ තෝ කවරි යවන්නකෝ. නෑ තෝ රීඩම් වෙඩේ මොකද? ඈ? ඔයා කතා කරලා තියෙන්නේ. හරි හරි. ඒක හරි. ඒක මම බලා ගන්නම්කෝ. හැබැයි තින් කරන දේක් ඉක්මනට කරගන්න වෙනවා. කඩේ ගියොත් දෙඩේ කොට උඩා. ඒක මම බලා ගන්නා. ඔයා අයියා ගැන හොයන්න. ගැලපෙන්නේ නැති කෙනෙක් නම් අම්මව අවුස්සලා අපිට පුළුවන් ඕක ඔතනින්ම නවත්තන්න. මිනිහා කියන දේක් අහන එකක් නෑ. මිනිහන්ට වැඩි අල්ලලා ගිහිල්ලා නා. ඒක අම්මා බලා ගනි. ඒ ගෙදෙට්ට ගිහිල්ලා කෑ ගහලා හරි අම්මා ඕක නවත්තනවා. මම අම්මා මොකද අපේ ගෙදර නාව? අම්මා දන්නවා මාත් එක්ක ලේසි වෙන්නේ නෑ කියලා. ඒ හන්දද එහෙම නැත්තම් අම්මා හිතයටින් මට කැමති හන්දද? ඒ කොහොම වුණත් අම්මා එහෙන්නේ නැහැ. ඒ ගමේනේ. ගමේ තැනකට ඇවිල්ලා අම්මා මුකුත් කියන්නේ නැහැ. එහෙනම් ඉතින් බයක් වෙන්න දෙයක් නැහැ නේ. මොකද? චන්ඩි පාට දැම්මට බයයි නේ. නෑ ඉතින් මේ බයට නෙමෙයි. හා හා. අදත් එහෙ යන්න ඕනද? නැතුව. ඔක කන්ටිනියු කරන්න එපා සර්. ආ එක දවසක් ගිහිල්ලා ඇත. එදා හරියකට මොකුත් ගේන්න බැරි වුණා. ඒ හින්දා හිතට හරි මදි කියාගෙන යන එකයි තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් තියෙනවනේ ඔනේ මහත්තයා. මේක හිතන් ඉන්නවනේ මේ මම සංගීතයේ කෙළපමිනියෙක් කියලා. ඒක නම් ප්‍රශ්නයක් තමයි. කොහොම හරි අර කවුද මන් දන්නේ බක්මාලිද කවුද කියලා මිනිස්සුන්ට ගැන කියවනවා මිනෝ හසරක් නේද කවුද පොයි බක්මාලි කියන්නේ බොබ්මාලි මත් හරියට දන්නේ නැහැ ඔය ත්‍රිවිල් වල හැමින්නේ ත්‍රිවිල් කාරේද්ද නෑ අනේ ත්‍රිවිල් වල ඇඳලා තියෙන ලංකාවි හදෙද්ද පිටරට හදේ ආ මත් හරියටම නම් දන්නේ නැහැ ඔය යන එන ගමන් එම්මෙන් ඇහිලා තියෙන මට එහෙමකත් ඇහිලා නැහැනේ මේ මනුස්සයා වදහනෝනේ මේ යකා. අපි මෙහෙම කරමු සර්. සර් කැමති වුණත් අකමැති වුණත් බොබ් මාලි ගැන පොඩ්ඩක් අහලා දැනගන්න වෙනවා සර්. නැත්නම් ඉතින් මේ කෙල්ලගේ තාත්තාත් එක්ක මේක කරන්න වෙන්නේ නැහනේ. මම සර්ට ඔය සින්දු දෙක තුන පොයලා දෙන්නම්කෝ. ඔය සින්දුවත් එයා පාඩම් කරගන්න එකනේ තියෙන්නේ. නෑ මම කියන්නේ ඔක්කොම නෙමෙයි. ඔව් පොඩ්ඩක් එහෙම මෙහෙන් කෑල්ලක් දෙකක් එම කරගන්නම් කොහේ නම් ඊට පස්සේ ඉතින් බොබ් මාලිගේ මල්ලි වගේ ඔය හැම්මෙන් කෑල්ලක් දැක් දාලා ටෝක් කරන එක තමයි තියෙන්නේ හැබැයි ඉතින් අදට තමයි ප්‍රශ්නේ අදට ඉතින් ඔය කියන දේකට හා කියලා හ්ම් කියලා ඔළුව වන්නලා දන්නා වගේ ඉන්න එකයි තියෙන්නේ දන්නේ නැද්ද ඉතින් හොඳ වෙලාවක් නේද සර් CD player එකකුත් ගත්තේ ඒකෙම දාලා අහන්න පුළුවන් නේ ඒක තමයි මාන්සිට දිවසිම් වගේ පේන්න ඇති අනාගතයට මේ වගේ හේකුත් ඕන වෙනවා කියලා
නැද්ද මං අහන්නේ? කෂණ එක තියෙන කඩේ බැලුවා. ඉතන නම් හරියටම හරි. දැන් ඉතින් තියෙන්නේ ඉතුරු වැඩ ටික බලාගෙන තමයි. අම්මේ මං කිව්ව දේ ඇහුණද? අද අරු ආවනේ. කිසිම බයක් සැකක් නැතුව ගෙදරටම ආවනේ. කවුද? අරේ දා හේමලතා කිව්ව එක. මැරිච්ච සුමනාවතිගේ කොල්ලා. ඉතින් මොනාද කියන්නේ? උරුමය ගැන තමයි. ඉතින් අම්ම කොස් අතර ගන්න එපැයි. මං හොඳ වෙන ටිකක් කතා කරලා ගේන් එළියට ඇදලා දැම්මා. හේත් ඒක ආයේ එන්න පුළුවන්. නාවත් ඕක ගමේ කිය කිය යන එක නම් නතර කරවන්න ඕන. තව කවුරු කවුරු ඉතින් මේවට උරුම කියාගෙන පහළ වෙයිද දන්න. ඊට කලින් ඉතින් මේව එකලසක් කළා නම් මොකක්ද ඔබ කිව්වේ? නෑ මං කිව්වේ ඉතින් මේ තියෙන ඉඩකඩම් ප්‍රයෝජනවත් දෙයකට යොදවන එකනේ හොඳ. මේව ඉතින් කැලෑවට අරලා තියෙන එකෙන් කාටද ප්‍රයෝජනයක් තියෙන්නේ? ඔබ මේ ඉඩම් කෑල්ල විකුණ ගත්තට වෙනත් දේවල් නම් විකුණ ගන්න ලෑස්ති වෙන්න එපා. මං වෙන දේවල් විකුණන්නේ නෑ. මං කියන්නේ මේ දේවල් හරියට බෙදලා දුන්නා නම් අපිට පුළුවන් නේ මේව හොඳ දේවල් වලට යොදවන්න. නැත්නම් ඉතින් එක එක උරුම කියාගෙන එයි. ඒවා අයිය බලා ගනීවි. අනේ අම්මේ මේ. එයාට දැන් මාන්දම් කසාද ඔලුවට ගහලා. එයාට දැන් වෙන දෙයක් පේන්නේ. එයානි මේවා බලාගත්තේ. තාත්තා නැති වුණාට පස්සේ මේවා ගැන බලාගත්තේ එයා. අපෝ බලාගත්ත අපූර්ව. ඉඩම් ඔක්කොම කැලෑවට ඇරලා. ඉඩමකට යන්න පාරක්වත් නැහැ. ආ. උඹ කොහොමද ඒව දන්නේ? මමත් ඉතින් මේවට ඇහැතියාගෙන ඉන්නේ. හිතන්න එපා මං අයියට මේව දීලා දතනිය වගේ නිදී කියලා. හරි හරි. වෙලාවට උඹේ දේවල් උඹට ලැබේවි. ඉස්සර වෙලා මං කිව්ව වැඩේ කරලා දෙන්නකෝ. කඩේ වෙන කවුරුරි ගන්න කලින් එකට ගානක් බඳින්න ඕනේ. ඕන මං නොකියුවයි කියන්න එපා. මං ගියා කම්පැනි එක. ඒක මේ CD එහෙම කරන කම්පැනියක්. මං ඒගොල්ලන්ට මගේ වැඩේ ගැන දැනුවත් කරා. ඒගොල්ලෝ කිව්වා මගේ සින්දු වලට මෙලඩීස් දාලා ඒගොල්ලන්ට ගෙනලා දෙන්න කියලා. ඕක නම් හරියන වැඩක් නෙවෙයි රම. ඇයිවා එහෙම කියන්නේ? දැන් ඔයාම නේද කිව්වේ නිකන් කාලිනාස්ති කරන එක තේරුමක් නැහැ කියලා. සිගිරි මං ඒකනේ මේ වගේ වැඩකට බැස්සේ. ප්‍රැක්ටිකල් වෙන්න රමල්, ඔය ශාස්ත්‍රීය කිහෙල් මල් විකිනෙන්නේ නැහැ. පොඩක් තේරුම් ගන්නකෝ. එහෙම මේ ක්ලාසිකල් මියුසික් වලට අපහාස කරන්න එපා සිගිරි. අතට ලොකු ගානක් එකපාරේන වැඩක් කරන්න. එහෙම නැතුව අපිට ගොඩ එමක් නැහැ. හරි ඉතින් මං එහෙම වැඩකට තමයි මේ අත ගැහුවේ. ඔයත් එක කතා කරලා වැඩක් නැහැ. තව අවුරුදු දෙකක් ඇතුළත ඔයාමව කසාද බඳින්න ඕන. දැනටමත් ගෙදරට බරක් වෙලා හිටිය හොඳටම වැඩි කියලායි මට හිතෙන්නේ. තාත්තා හම්බ කරන දේවල් ඔහේ කකා බිබි ඉන්නවා. ඇත්තටම මටම ලැජ්ජයි. එදා මේ ආපහු මට ගෙදර එන්න එපා කිව්වේ අම්මා මොන හරි කිව්වද? නෑ. ඔයාටත් ආරක්ෂා කරගන්න ආත්මගරුත්වයක් තියෙනවනේ. අන්න ඒ නිසා.
මං කැමති නෑ ඔයා කාවත් ඉස්සරහ පාච්චල් වෙන්න. දැන් ඒක හරි කතාවක්. ඇයි මේ ඔයා වාගේ අම්මටයි තාත්තට උච්චර බය? දැන් ඔයා ඒගොල්ලෝ කියන විදිහට ජීවත් වෙනවා නම් මොකද්ද මේ මෙතන වෙන්නේ? අනිත් එක මේ ඔයායි රමල්. එතකොට ඇයි ඔයා ඔයාගේ දෙමව්පිය කියන දේවල් අහන්නේ? ඇයි ඔයා ඒගොල්ලන්ට උච්චර බය? ඇයි ඒගොල්ලන්ට සල්ලි හවන්නේ? ඇයි ඔයාට කියන්න බැරි මං ගැන ඒගොල්ලන්ට? ඒගොල්ලන්ට වෙන කවුරුත් සල්ලි දෙන්නේ නැති හින්දායි මං සල්ලි ආවා. ඇයි ඔයාගේ නංගි ඉන්නේ? සීගිරි, ඒ පවුලේ ඉන්න වැඩිමල් පිරිමි දරුවා විදියට මට වගකීමක් තියෙනවා ඉෂ්ට කරන්න. ඒ වගකීම ඉෂ්ට කරනකම් මට මගේ අම්මට තාත්තට ඔයාගෙන කියන්න බෑ. එතකොට ඔයාගේ දෙමව්පිය විතරයි දෙමව්පියෝ. මගේ දෙමව්පිය දෙමව්පිය නෙමෙයි. සීගිරි, ඔයා අද ආවේ මාත් එක්ක රණ්ඩු කරන්නද? මගේ දෙමව්පියෝ ගැන හැම කතා කරද්දි මට තරහ යනවා තමයි. ඒගොල්ලෝ කියන දේවල් හරිම සාධාරණයි. ඔයාගේ අම්මටයි තාත්තටයි ප්‍රශ්න නැහැ. අනේ ඒ නිසයි බොරුවට ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. ඔයාගේ අම්මට ඕනේ බොරු ශෝභනේ විතරයි. ඔයත් ඒකට අහුවෙලා තියෙන්නේ. අනේ ඒ නිසා තමයි කියන පදේට නටන්නේ. මම දන්නවා. ඔයාගේ ඔළුව අවුල් කරන්නේ ඔයාගේ අම්මා කියලා. ඔයාගේ අම්මට ඕනේ ඔයාව බොරු ශෝභනකාරයෙක්ට කසාද බඳලා දෙන්න. අර කාර් එකක් ලීස් කරලා අරගෙන බොරුවට යතුර කරකෝ කරකෝ යන ශෝභනකාරයෙක්. අන්න ඒ වගේ මිනිස්සෙකුට ඔයාව කසාද බඳලා දෙන්න ඒ වගේ අම්මට. ඔයා කවදාවත් මාව තේරුම් ගන්න නෑ රම. සීගිරි. ඔය යන්න දද. ඔව්. මම යන්න හදන්නේ. සෙක්ෂන් එකේ මේ ෆයිල් එක හදිස්සිය කියලා ඉල්ලනවා. දැන් මොකද්ද යවන්නේ? අපිට තමයි නිවාඩුවක් දෙන්න බැරි. එයා හිතන වෙලාවට යනවා. ඒක තමයි ලොක්කන්ට එක නීතියක්, අපිට තව නීතියක්. ඒක තමයි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. මං කියන්නේ මේ අසාධාරණය තවත් ඉවසනවද නැත්නම් තීරණයක් ගන්නවද? ඔන්න අද තමයි තීරණයක් ගන්න හොඳම අවස්ථාව. මොනවද අපිට කරන්න පුළුවන්? මෙහෙම වැඩ කරන්න බෑනේ. කිසි දෙයක පිළිවෙලක් නැහැ. අනිත් එක අපේ ඌමනා එපාගන් එයාට තේරෙන්නේ නැහැ. හරි. මේවා පැත්තකින් තියමු. මේ රාජකාරී වැඩත් එක්ක කරන සෙල්ලම. දැන් මෙහෙමයි. ලොක්කට පැමිණිලි කරොත් විසඳුමක් දෙයි. නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. මම නම් කියන්නේ ගිහින් කියමු කියලා. මේකයි. මට තනියම යන්න බෑ. යනවනම් සේරම ගිහින් කියමු සාමූහික තීරණයක් විදියට. අනේ එහෙම කරන්න එපා සර්. අපේ සර්ට මගුලක් හරි ගිහිල්ලා තියෙන්නේ. ඒකයි ඔය හිටි ගමන් යන්නේ. දයාවන් සර්, ඒවා පෞද්ගලික දේවල්. දැන් අපි අපේ ගෙවල් වල ප්‍රශ්න මෙතනට ගේන්නේ නැහනේ. ඒක ඇත්ත. අපිට කියලා ප්‍රශ්න නැතුවද? දැන් බලන්නකෝ. මම දරුවගේ දෙයකට නිවාඩුවක් කිල්ලුවේ. ගත්ත කටට කිව්වේ බෑයි කියලා. එයා හිතන්න ඕනේ එයාට වගේම පෞද්ගලික ජීවිත අපිටත් තියෙනවා කියලා. මම ඉල්ලුවේ නිවාඩුවක්. එයා ගිහිල්ලා තියෙන්නේ නොදන්වා. එන යමුද? තාම තනිකඩ ජීවිතේනේ. මේ සැරේට විතරක් අනුකම්පා කරමු. අපි මෙච්චර කාලයක් අනුකම්පා කෙරුවනේ. තව කොච්චර කාලයක් මෙහෙම කරන්නද? මෙයා හැදෙන කෙනෙක් නෙවෙයි. අපිට බොස් කෙනෙක් එවයිනේ. බැරි වෙලාවත් ඊට වඩා කෙනෙක් මෙතෙන්ට ආව. එතකොට මොකද වෙන්නේ? අනේ මේ මෙයාට වැඩිය නම් ඕනම කෙනෙක් හොඳයි. යමු. අපි ගිහින් කියමු අපේ ප්‍රශ්න සේරම.
යමු යමු. How's that?